දූෂණය වං්චාව, නාස්තිය අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්න තුන්සිය තිස්හයි වැනි ටෙලිවැකිය. අපේ රටේ ජනතාවට මෙ අර සුපුරුදු පරණ තැටියම දැන් ආයෙත් අහන්ට ලැබෙමින් තිබෙන අනේද. ඒ තමයි දැන් රට ගොඩ. ඔන්න අපි රට ගොඩ ගත්තා. රට ගොඩගන්න පුළුවන් එකම නායකයා විස්සයි හතලිස් අට වෙනකං රට දීලා බලන්න. එදාට අපි ලෝකේටම නාය දෙෙනවා. එදාට සුද්දු සුද්ද්‍යියෝ අපේ ගෙවල්වල කුස්සි අම්මල හැටියට ජොබ්බ එකට එනවා. විස්සයි හතලිස් අට වෙනකොට ලෝකේම අපට බය වෙනවා. විස්සයි හතලිස් අට වෙනකොට ලෝකේ බලවත්ම නායකැයින්නේ අපේ රටේ කොහොමත් පජිරට අනුව දැනටමත් බලවත්ම නායකයා අපේ. විිස්සයි හතලි සට වෙනකුට ඒ නායකයා රොකට් අරින්න පටන් ගන්නවා. ඉන්දිියාවට චපානයට උඩින් මිසයිල ගහන්න පටන් ගන්නවා. ඒ රටවල පාලකயின் අපේ රටළங்கு අපේ පාලකයාළங்கு ධනින් වැටෙනවා. අනේ මිසයිල එවන්න එපා රොකට් ගහන්න එපා කියලා නේද අපේ අහසට උඩින් එම කරන්නේ එපා කියලා ඒ අය අපිගාව වැඳ වැටන දිනය හරි ආසන්නයි. විස්සයි හතලිස් අට තවතියෙන්නේ අවුරුදු විසිපහයි. එදාට මේ දැන් ඉන්න පාලකීන්ගේ වයස මුලින්ම සල කලබලමුුණේද. වත්මන් ජනපති රනිල්ට දැං වයිස අවුරුදු හැත්තෑ හතරයි. තව විශිපහක් එකතු කරන්න ඒකඇන්නේ විස්සයි හතලිස් අට වෙන කොට වයිස අවුරුදු අනූනමයක් වෙන වනේද. වයිස අවුරුදු, නමයයි. එතකොට හිටපු ජනපති මහින්දරාජ පක්ෂවරම් බලන්න තැන් වයිසෞුරුදු හැත්ත හතක් විතර වෙන. අපි එඇයිට රට දුන්න කියමුකු. එතකොට විස්්සයි හතලිස් සටේ දේඒ කියෑන්න තවුරුදු විසිිපහදි වයිසෞරදු කොහමත් සීය පැන්ල නේද. දැක් වැදගත්ම ප්‍රශ්ණය අද වේදිකා පුපරුවන්න කෑගහන. ආයේ එනවා කියන. ඔන්න බෝ අලි එන්නවා අඩ නළමයි නලවනවා කියලා කෑමොරදන උන්දලගින් ඇයි අපි මේ ප්‍රශ්නය අහන්නේ නැත්තේ ඔහෙලා කොපමන කලක් මේ රට කලාද තමුල්ල කොපමන කලක් ඔය දියවන්න නවේ මැති ඇමතිකම් දැරුවද තමුල්ලගේ තරුණ කාලේ මේරට දියුණු කරන්න අතේ තිබුණු සැලස්මද තාම තියන්නේෙ නේද වැදගත්ත ප්‍රශ්නය එකයි තමුල්ලගේ තරුණ කාලයේ අතේ තිබුණු සැලස්මමද තාම තියෙන්න්නේෙ එකතමයි වැදගත් ප්‍රශ්නය තමුල්ලගේ අත් ඒ තියෙන්නේ එදා අතතිබුණු පරණ සැලස්මමනං ඒක කොහොමදමි අල්ලුතිං ැල කරන්න කියලා අහන්න මොකද්ද මේ පාලකින් අත එදා තිබුණු සැලැස්ම එක් දහස්නවසය හතලි සටේ නිදහස ලබලා ඔය එක්දා සමසේ හැට්ට පහ විතර වෙනකොට හරි අපූරු පාර්කට ඔය පාලකෝටික මේ රට ඇදලා දැම්මා. මොකද්දේ පාර ලෝකේ තියෙන හැම්ම බැංකුවකින් බත් රට රටවලින් සහ ලෝකයේ ඉන්න පොලි මුදලාලි ලගේෙන් නට ඩොලර් ඉල්ලන්න පටන්ගත්තා නයගන්න පටන්ගත්තා නේද ඉට පස්සේ රට ඇතුළෙනුත් ගන්න පුළුවන් හැම තැනකිම . ඇගත් දැනුත්ගන්නෝ හරිද එවි රක්නමෙයි විකුණන්න පුළුවන් හැමදීමම විකුණො. ඒක තමයි මේ අය අත එදා තිබුණු සැලැස්ම. දත්තෝක තමයි අතේ තියන්නේෙ හොඳේ අද වනවිට එකතුව දල වශයෙන් නයවලෙකතුව. හරිද ඇමරිකානු ඩොල බිලියන දැන් අනුවකට තර කිට්ටුවමින් තියෙනවා මොකද දැන් මේ හදිසි්‍යියම අර තව මහා නය ගොඩක් කිල්ලලා තියෙනවා ඒ මේ රට ඇතුලින් හොඳේ රට ඇතුළෙනු තව ණයගන්න හදනවා ොහද මේ ගන්ට හදන න අය එගොලන්ගේ අම්මල අප්පලගේ බෝදලවලින්දඉල්ලන්නේ නෑනෑ වැඩ කරන ජනතාවගේ සල්ලිය ඇතිවඒ PFටF. ඒවන් තමයි මේ නය ගඩහද නහර්ද අරන්තියෙන්නෙ තේවයින් ඔය දැන් පසුගේ අයබයින් මේ වර්ෂය සඳහ අනුමත වුණ නය ප්‍රමාණය වගේ න්ගුණයක් ගන්න හදනො හරද තුංගුණය කොහොමද කියලාලදන්නවා අද රුපියල් බිලියන නමදාහක් වැඩියෙන්ඉල්ලනවා හරද නමදාහක් හරද ඒක ඇනෙ වැඩිපුර රුපියල් බිලියන නමදාහක් මොකටද ගන්නහදන්නේ ඒ කන වැදගත්ම ප්‍රශ්නය නේද ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයට හොන්දේ ඔබට සහන දෙන්න එතකොටට තමයි සහන දුන්පියා කියන විරුධාවලිය ලබා ගන්ට පුළුවන් පෝලිම් නැති කළපියා ගෑස් දුන්පියා ඒ ගොඩටේනවා සහන දුන් පියා නේද. එතකොට ඔබට සමුෘදධියයක්ත් ලැබේවි අස්වැසුමත් ලැබි වෙතකොට සමෘදධියයි අස්වැසුමයි දෙකම දුන්පියා. ඒ අතවාේ ඔය ආසන බලමන්ඩ ැස්වවිම්වලට එෙම යනකොට බනිස් ගඩියකුත් ලැබවි කුසගින්න ලිවාගන්නට හරිද වෙනද වගේම ඔය ගෙවල්වට තාහඩු ලූ වැැසිකිලි පෝච්චි ආං ඒවත් ලැබේවිී. එහෙනම් ඉතින් මේ පාරත් ඔය ටී බනිස් ගෙඩියක් කාලා නේද. වහලට තහඩුවක් එහෙම දාගෙන මැති ඇමතිල එක්ක පොඩ්ඩක් එහෙම සෙට් පෙලා නේද. නටලා එහෙමත් ආයෙත් මේ තව නයගන්න ඒ නය අරගෙන ඔයාලත් සතුටු ජීවිතයක් ගත කරන්න නේද ඒ අයිගේ දරුවන්ටත් ඒ වාසනාව උදාවේවා කියලා අපි ඉගුලන්ට ප්‍රාර්ථනා කරන්න ඕන එහෙම කරලා නේද අපි සදාකාලික නයකාරින්නෙලා අපි දරුවන්ගේ දරුවනුත් නයකාරයෝ කරලා අපි මෙහෙම කියමු නේද අම්ම පමගේ හද පතුලෙන් ගලනවා ආලේ නේද කැලනී ගංගෙන් මහමුූදදට වැටෙනවාවාගේ කියලා නේද එහෙම කියලෙතින් අපි සතුටු සිතින් මේ ඇතක නට වනේද කැලනිගගෙන් හා මූතට ගලනවවාද ගලනවවාගේහම්ම පමගේ හත පතුලෙන් ගලනව ආනේ අම්ම පමගේ හද පතුලෙන් ගලනව ආනේ ඇිට ගැව්වා! අපි ලැදජනතුව කිය පි දව්වා හැබැයි මත ජැතිරධනින් පුතේ අපි ගහන්වාමලට බලාජයවනේ යතින් පයින් පොළුවරින්